පාතාලය අලු කරලා දාන්න පොලිස් කණ්ඩායම් 20ක් බස්නාහිරට සහ දකුණට ජෙනුයින් ජපන් මෝටර් ඔයිල් නම් ටොයෝටා ජෙනුයින් මෝටර් ඔයිල් විතරමයි OIC 62කට රතු නිවේදනත් කියලා වාර්තා කරනවා අහිංසක මිනිස් ජීවිත බිල ගනිමින් දිනෙන් දින වර්ධනය වන පාතාල කණ්ඩායම විනාශ කර දැමීම සඳහා පොලිස් ප්‍රතිවරයාගේ සහ විශේෂ කාර්ය බලකාය අනදන නිලධාරියාගේ ඍජු අධීක්ෂණ යටතේ බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කර ගනිමින් දැවැන්ත මෙහෙයුමක් සඳුදා සිට ආරම්භ කරනවා කියලා තමයි වාර්තා කරන්නේ පොලිස් ලොක්කන්ට මාරුවීම් පොලිසිය සමහරු පාතාලය සමග යාප්පුවෙන් තවත් අය බියෙන් කියලා තමයි අද දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. පොලිසියෙම සමහර අය පාතාලය සමග යාප්පුවෙන් ඉන්නකොට පාතාලය මර්ධනය කරන්න පුළුවන්ද? තවත් අය පොලිසියට පාතාලයට බියෙන් ඉඳිද්දි පාතාලය මර්ධනය කරන්න පුළුවන්ද? අනිත් කාරණේ තමයි පාතාල නායකයින්ගෙන් ඇත්තටම පොලිස් නිලධාරීන්ට එල්ල වෙන තර්ජන මම මේ කියන්නේ. එහෙම නැත්නම් මේ තර්ජන එල්ල වෙනවා මට බයිනවා ඉන්න බෑ බයයි වගේ කියලා රටපයින මිනිස්සුත් ඉන්නවනේ. එහෙම නැතු ඇත්තටම පොලිස් නිලධාරීන්ට තර්ජන එල්ල වෙනවා නම් ඒ නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව ගන්න ක්‍රියාමාර්ග මොනවද?